සමනංස අපි මතක් කළාසේ අපි දන්න තවත් වැදගත් චෛතසිකයක් තමයි ස්පර්ශය කියන දේ. ඒ පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් කරන හැටියට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ. අවසරයි. පෙරවන් සරණයි ශාලිකා. ඇත්තටම ස්පර්ශය කියන චෛතසිකයත් ඉතාම වැදගත්. ඇත්තටම පුරාණ අටුවාවේ හැටියට. ඒ කියන්නේ පෞරාණික අටුවාවේ හැටියට මේ චෛතසික ධර්මවල ඉන්න ප්‍රධානම චෛතසිකයේ ස්පර්ශය ලෙස හඳුන්වලා තියෙනවා. ප්‍රධානම චෛතසිකය. ඒ නිසා තමයි ඒක මුලින් දේශනා කරේ කියලා දක්වලා තියෙනවා. ඒක බුදුගෝසාවන්හන්සේ අදහසට රුචිවන්නේ නැහැ. නමුත් බුරුමේ ඉන්න සමහර සාමණේරයන්හන්සේලා මේ අදහස, මේ මහා අටුවාවේ පුරාණ අටුවාවේ අදහස රුචි කරනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ මොකද මම ස්පර්ශය තමයි මුලින්ම කියන්න ඕනේ. නමුත් ඒක අපි පස්සට ගත්තේ ඒක තේරුම් ගන්න අමාරු චෛතසිකයක්. ස්පර්ශය කියලා කියන්නේ උදාහරණයකට උපමාව දීලා තියෙන උපමාවක් ලෙස. ඒ කියන්නේ අපි යමක් ගන්න ඕන නම් අතින් ඒ දේ අල්ලන්න එපා ඉස්සලානේ. අපි මේ කෝපයක් ගන්න ඕන නම් අත අරගෙන ගිහිල්ලා ඒ කෝපය අල්ලලා තමයි ගන්න. එතකොට ඇල්ලීම කියලා එකක් තියෙනවනේ. ඒක ස්පර්ශ වෙන්නට ඕනි ඉස්සලා කෝපේ නැත්තම් ගන්නට බෑ. ඒ වගේ උපමාවක් මේ ගන්න. ඒකෙන් කියන්නේ මේ කායික ස්පර්ශයක් කියන එක නෙමෙයි. සිතෙන් අරමුණක් ගන්නවා නම් ඒ සිතෙන් ඒ අරමුණ හොඳින් ස්පර්ශ වෙලා තියෙන්නට ඕනේ. අරමුණයි සිත අතර ලොකු සම්බන්ධයක් ඇති වෙලා තියෙන්නට ඕනේ. මේ සිතයි අරමුණ අතර සම්බන්ධය ඇති කරවන ධර්මයේ තමයි ස්පර්ශය කියලා බුදුරණස්සේ කතා කරලා තියෙන්නේ. ඒක හරියට මෙහෙම තේරුම් ගන්න. යම් කිසි සිතක විශාලත්වය තීරණය වෙන්නේ ස්පර්ශය අනුව. ඒ කියන්නේ අපිට පුළුවන් එකපාරම බෝතලයක් අරමුණු කරන්න, බෝතලේ මූඩිය විතරක් අරමුණු කරන්න. ඒතර සම්පූර්ණ බෝතලේ අරමුණු කරොත් එහෙම අපේ සිත බෝතලේම ස්පර්ශ කරලා තියෙනවා. ස්පර්ශය බෝතලේටම ස්පර්ශ වෙලා අරමුණක් ලෙස. මූඩිය විතරක් අරමුණු කරනකොට මූඩිය පමණයි ස්පර්ශ වෙලා තියෙන්නේ. එතකොට ස්පර්ශ වෙන්නේ යම් ප්‍රමාණයක් නම් ඒ ප්‍රමාණයට තමයි දැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ස්පර්ශ වෙන්නේ යම් ප්‍රමාණයක් ඒ පමණට දැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ස්පර්ශය කියන එක ඉතාම වැදගත් චෛතසික ධර්මයක්. ස්පර්ශ වීම කියලා කිව්වම ඒක උපමාව දිලා තියෙන අතින් ස්පර්ශ කරනවා වගේ. එහෙමයි උපමාවට ගන්න අපි. එබන් දුයි. එහෙම නැත්නම් ඒ වගේ ස්පර්ශයක් නෙවෙයි. ඉතින් මේ විදිහට ගත්තම මේ ස්පර්ශයේ අනු අරමුණ සහ සිත එකිනෙකට සම්බන්ධ කරවන ධර්මය. මේ ස්පර්ශයේ තිබීම නිසා සිතට අරමුණ ගත හැකි වෙනවා. නමුත් ඒකෙන් වැදගත් වෙන්නේ ස්පර්ශයට මූලික වෙන්නේ ફોකස් එක. ඒ ફોකස් එක කොතරම් ප්‍රදේශයකටද පැතිරිලා තියෙන්නේ? කොතරම් ප්‍රදේශයක් අරමුණේ කොමන කොටසද මුළු අරමුණමද කොටසක්ද අරමුණු කරන්නේ ફોකස් කරන්නේ කියන එක තීරණය වෙන්නේ මේ ස්පර්ශයෙන් කරන සම්බන්ධය උඩ. ඒ නිසා මේ ස්පර්ශය කියන එක ටිකක් සියුම් චෛතසික ධර්මයක්. ඒක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ ස්පර්ශය නිසා ඊළඟ එක තමයි ස්පර්ශයෙන් කරනවා පස්සපච්චය වේදනාව. හරියට ඒක තේරුම් ගන්න දුරන්ඩික ගෙලිය කරගෙන මෙරුකම් විශේෂයට එනවා වගේ තමයි ස්පර්ශයෙන් අරමුණ ස්පර්ශ වෙනකොට එහි තියෙන ආරම්මන රසය ප්‍රකට වෙනවා. එතකොට වේදනාවට පුළුවන් වෙනවා ආරම්මන රසයට සංවේදී වෙන්න. ඒ නිසා මේ ස්පර්ශය කියන එක වේදනාවටත් මූලිකම සාධකයක්. ඒකේ පස්සපච්චය වේදනාව. ඒ වගේම සිතට අරමුණ ගන්නටත් අතිශයින්ම උපකාරයි මේ ස්පර්ශය කියන එක. ඒ නිසා සිතේ ප්‍රබලත්වය, විශාලත්වය තීරණය වෙන ප්‍රධානම සාධකයක් තමයි මේ ස්පර්ශය කියන එක. ඒ නිසා ස්පර්ශය අනුව සිතත් සමග හට ගන්න වෙනම ධර්මයක් බව අපි තේරුම් ගන්නට ඕනේ. හොඳයි. අපේ ස්වාමින්වහන්සේ ඒ කාරණයත් අපිට හොඳින් පැහැදිලි කර දුන්නා. අපේ ස්වාමින්වහන්සේ දැන් අපි දැන් පංච උපාදානස්කන්ධය, ඒ කියන්නේ නැවත අපි ඇතිවීම, මම ඇතිවීම කියන කාරණා අපිට ප්‍රහීණ කරන්න අවශ්‍ය නම් අපි මේ ඔබ වහන්සේ පැහැදිලි කරන කාරණා විශේෂයෙන්ම චෛතසික සම්බන්ධව ස්පර්ශය, සංඥා, වේදනා මේ ආදී කාරණා පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි කියන කාරණය ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා අපේ ස්වාමින්වහන්ස. මෙතන මේ ක්‍රියාවලියේ නැවත පංච උපාදානස්කන්ධයක් හැදීමේ ක්‍රියාවලියේ ස්වාමින්වහන්ස ප්‍රධානතම කාරණය දැන් අපි වේදනාවක් ඇතිවීම, ඒ කියන්නේ සංඥාවක් එක්ක වේදනාවක් ඇති වෙලා ස්පර්ශයක් ඇතිවීම කියන කාරණය අපි තවදුරටත් බැලුවොත් ස්වාමිනාස මෙතන ප්‍රබලතම දේ ස්පර්ශයද ස්වාමිනාස? ඒ කියන්නේ ස්පර්ශයක් ඇති කර නොගෙන ඉන්න පුළුවන්ද ස්වාමිනාස? ඒ සඳහාද අපි වීරය කළ යුත්තේ අපේ ස්වාමිනාස? මේක අතුරු ප්‍රශ්නයක් ඉදිරියේදී ඔබ වහන්සේ තවදුරටත් අපට පැහැදිලි කර දෙවි හොඳින්. හොඳයි. ඒක ඉතින් වැදගත් ඒ ප්‍රශ්නේ අහපු එක. දැන් බුද්ධ දේශනා තුන ස්පර්ශ නිරෝධය කියලා එක. මතක තියාගන්න. ඒක පැහැදිලියම තේරවාදී ප්‍රකාශ කරනවා. එසේන් අපිට මේක දැනගන්නට පුළුවන් උදාන අටුවාවයදීදී ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ ශාලිකා මේ අපි ජීවත් වෙලා ඉන්නකොට අරමුණු ස්පර්ශ කරන්න නැහැ කියන එක නෙවෙයි. සලායතන තියෙනවා නම් ස්පර්ශය හට ගන්නවාමයි. බුදුරජාන් වහන්සේ විදිහට ස්පර්ශය හටගත්තා. ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ අනුත්පන්න ස්පර්ශ නිරෝධය කියන්නේ ස්පර්ශය වුණොත් තමයි වේදනාව හටගන්නේ. වේදනාව තියෙනකොට තමයි තෘෂ්ණාවේ පදනම් කරන් හටගන්නේ. ඒ නිසා මේ භව චක්‍රයේ දිගින් දිගට යනවා. ඒ නිසා ස්පර්ශය කියන එක තාම වැදගත් පස්සාහාර ආහාරයක්. ඒක ස්පර්ශය නිසා වේදනාව, වේදනාව නිසා තෘෂ්ණාව. ඒ නිසා ස්පර්ශය ආහාරයක්, මූලිකම හේතුවක් සංසාරයේ ගමන් කිරීම සඳහා. එහෙම වුණා කියලා
මේ ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ අපි ජීවත් වෙලා ඉන්නකොට අරමුණ එක්ක ස්පර්ශ කරන්න නැතු ඉන්නවා කියන එක නේ. එහෙමනොත් ඉතින් අපිට තියෙන්නේ අපිට කරන්න වෙන්නේ සියලු ආයතන ටික විනාශ කරගන්න එක. එහෙම එකක් නෙමෙයි බුදුදහමේ තියෙන්නේ. බුදුදහමේ ස්පර්ශ නිරෝධය යනු මතක තියාගන්න. ස්පර්ශ නිරෝධ වර්ග දෙකක් තියෙනවා. අකුසල ස්පර්ශ නිරෝධය. අකුසල සිත්තල ස්පර්ශය අපි නිරෝධ කරන්න පුළුවන් මාර්ග ඥානෙ අනුසය ප්‍රහාණය කරලා. නැවත අකුසල ස්පර්ශයක් හටගන්නේ නැහැ. අකුසල සිතත් එක්ක සිතත් ස්පර්ශය සමග හටගන්නේ නැහැ. ඒ වගේම තමයි කැලස් දුරු කරාට පස්සේ මතු උපදින්නේ නැති නිසා ඊ දුරු නොකලානම් කැලස් දුරු නොකලානම් හටගනින්නට තිබිච්ච ස්පර්ශය ඊළඟ භවයේ ඉඳලා හටගන්නට තිබිච්ච ස්පර්ශය නිරුද්ධ කිරීමයි අපි ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ. ඒ ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඒ ස්පර්ශ නිසා හටගත හැකි වේදනත් ඒකම නිරුද්ධ වෙනවා. ඒ නිසා තණ්හා ආදියත් නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා ස්පර්ශ නිරෝධය කියන එක සමහර කෙනෙක් අර්ථකථනය කරනවා අරමුණු ස්පර්ශ කරන්න එපා කියලා. අනැත්තං අරමුණු ඊට පස්සේ ස්පර්ශය කියන එක නානා ක්‍රමවලට කෙනෙක් අර්ථකථනය කරන්නට පුළුවන්. ඇත්තරම ස්පර්ශයක් සිද්ධ වෙන්නේ වැරදි අකුසල සිතකින් නැත්තම් වැරදි ක්‍රමයකට අරමුණක් ගත්තොත් මම මාගේ කියලා ගත්තොත් තමයි ස්පර්ශය කියලා. එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේගේ සිතේ ස්පර්ශය තිබුණා. මාර්ගඵල හිතට ස්පර්ශය තියෙනවා. ඒ අපි සලායතන ලැබුවනම් ස්පර්ශ ලැබෙනවා. සලායතන පච්චය පස්සෝ. රහත් වෙච්ච කෙනා ජීවත් වෙනකන් සලායතන නිරෝධයක් වෙලා නැහැ. එයාගේ සලායතන නිරෝධලා තියෙන්නේ මේ භවෙන් එහාට පහළ විය හැකි සලායතන ටික දැම්ම නිරුද්ධ වෙලා. ඒකයි සලායතන නිරෝධය කියන්නේ. ඒකට කියන අනුත්පන්න නිරෝධය. ඒ නිසා තමයි මම අර මුල් දේශනාවක පැහැදිලි කරේ පරමාර්ථ ධර්ම අනුත්පන්න ධර්ම පරමත්ත ජාතිකාදී ලෙසට මේක බෙදා ගන්නට ඕනේ. ඒතර අපි නිරෝධ කරන්නට ඕනේ, නිරෝධිත ලක් කරන්නට ඕනේ අනුත්පන්න ධර්ම. අනුත්පන්න ධර්ම කියන එකේ තේරුම තමයි ශාලික. හේතුන් තිබෙන නිසා හටගත හැකි තාම හට නොගත් ධර්ම. අපි ළඟ අවිද්‍යා තෘෂ්ණා දෙක තියෙනවා දැන් අනුසේ වශයෙන්. ඒ නිසා අපිට මතු උප්පත්තියකට නියම වෙලා ඉන්නේ. නියම වෙලාගෙන අපි දැන් උපදින නියමිතයි. අදිසිය මරණ උපදිනවා. නමුත් ඒ උපත්මෙදි පහළ වෙන පංච උපාදාන ස්කන්ධයක්. ඒ පංච උපාදාන ස්කන්ධේ දැන් ඉපදිනාද? නැහැ. හැබැයි ඒක ඉපදින්නට නියමිත නැද්ද? නියමිතයි. ඇයි ඒ? අපි ළඟ කෙලස් තියෙන නිසා. මේ කෙලස් දුරු කරා මොකද වෙන්නේ? ඒ උපදින්නට නියමිත පංච උපාදාන ස්කන්ධය මේ වෙලාවේ නම් කෙලස් දුරු කරේ. උපදින්නට නියමිත පංච උපාදාන ස්කන්ධය මේ වෙලාවේදීම උපදින්නට කලින්ම නිරුද්ධ වෙලා යනවා. ඒකට කියනවා අනුත්පන්න නිරෝධය. නොයිපදිච්ච හැබැයි උපදින්නට තිබිච්ච ධර්මවල නිරෝධය. උපදින්නට කලින්ම සිද්ධ වෙන නිරෝධය. ඒ නිසා ස්පර්ශ නිරෝධය කියන එක අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට. ඒ උපදින්නට තියෙන ධර්ම ස්පර්ශවල නිරෝධයක් මිසක් අකුසල මේ වෙලාවෙ ඉඳලම අකුසල ස්පර්ශ නිරෝධය සහ ඊළඟ මේ මරණින් මත්තේ පහළ විය හැකි සියලු ස්පර්ශයන්ගේ නිරෝධයක් තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. එහෙම නැතුව අපිට මේ ස්පර්ශ අරමුණු ස්පර්ශ නොකර ඉන්නවා කියන එකක් නෑ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දිහා බලනකොට ඒ චක්කු සම්පස්සේ එතන තියෙනවා. සෝත සම්පස්සේ තියෙනවා අහනකොට. අරමුණක් ගැන හිතනකොට එතන මනෝ සම්පස්සේ තියෙනවා. ඒ නමුත් වෙලා තියෙන්නේ ස්පර්ශය හේතු කරගෙන උන්වහන්සේ ප්‍රපංචවලට යන්නේ නෑ. ඒ ස්පර්ශය හේතු කරගෙන ලෝභ දෝෂ මෝහ වර්ධනය වෙන්නේ නෑ. ඒක වෙනස්. ඒක සිද්ධ වෙන්නේ නෑ. නමුත් ස්පර්ශය කියන එක අපිට හැම නතර කරන්න පුළුවන් ගතියක් නෙවෙයි.